අපේ කතා කරන්නේ past tenses වල හතර වෙනි sentence එක past perfect continuous එමෙතන past perfect progressive කියන sentence එක ගැන මේ sentence එක භාවිතා කරන්න කොහොමද කියලා අපිට ගැටුවක් ඇති මේක භාවිතා කරන්නේ අතීතයේ අකණ්ඩ කිසියම් දෙයක් සිදු කරමින් ඉඳලා තියෙනවා කියලා ප්‍රකාශ කර තමයි මේ වාක්‍යතාව භාවිතා කරන්නේ එකකින් අදහස් වෙන්නේ ඔයා කිසියම් දෙයක් සිදු කරමින් දෙක දෙකට හිතියා කියලා පාඩ කියන්න ඕන ප්‍රකාශයක් කියන්න ඕනේ මේ past perfect continuous එක භාවිතා කරලා මතක තියාගන්න ඕනේ මේ වාක්‍ය රටාවේ බලපෑම කිසි විටක වර්තමානයේ දක්වා තිබෙන්නේ නැහැ අතීතයේ කිසියම් අවස්ථාවක සිද්ධ කරලා ඒ අවස්ථාවේදීම ඒ ක්‍රියාව සිදු වෙලා ඉවරයි කියන ප්‍රකාශයක් තමයි මේකදී අපි ඉගෙන ගන්න උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න ඊට කලින් මම වට උදාහරණයක් ගැන කලින් කියලා දෙන්නම් මේ වාක්‍යයන් හැදෙන්නේ කොහොමද කියලා වාක්‍යයේ මුලින්ම අපි දානවා සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් එක ඒකදී ඒකවචන හෝ බහුවචන ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අපි හෙඩ් භාවිතා කරනවා හෙඩ් එකෙන් පස්සේ බීන් කියන පදේ යූස් කරනවා බී ඩබල් ඊ එන් බී ඊට පස්සේ එතකොට ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් ඒ කියන්නේ verb plus ing ඊට පස්සේ සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් had been verb plus ing object ඔය විදිහට තමයි ඔයා මේ කාලේ හදන වාක්‍ය පෙළගස්වන්න ඕන උදාහරණයක් වශයෙන් මම හිතන්න ඔයා යනවා ඔයාට යාළුවෙක් ඉන්නවා ඒ යාළුවගේ නම ප්‍රතාප ප්‍රතාපගේ යාළුවා බලන්න යනවා උදේ 8ට එයා කියන උදේ 8ට බලන්න යනවා කියලා වා 10 වෙනකන් බලාගෙන ඉන්නවා යාළුවා ආවේ නැහැ දැන් වාට කේන්ති යනවා වා 10ට යාළුවා ආවට පස්සේ කියනවා මම ඔයා එනකම් පැය දෙකක් තිස්සේ බලාගෙන හිටියා. ඒ කියන්නේ ඔයා එයා එනකම් පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තියෙනවා. ඔන්න වාක්‍යයට අපි ගොඩනගන්නේ. ඒතර වාක්‍ය හැදෙන්නේ මම පැය දෙකක් තිස්සේ ඔයා එනකම් බලාගෙන හිටියා. පැය දෙකක් තිස්සේ හිටියා කියන වාක්‍යයයි මේ සෙන්ටර්ස් එකෙන් අපි ඉගෙන ගන්න. I had been waiting for 2 hours පැය දෙකක් මම බලාගෙන හිටියා කියන අර්ථය තියෙනවා. දැන් ඉතින් ගුරුවරයෙක් ඉන්නවා පාසලක ගුරුවරයා අවුරුදු 5ක් පාසලේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. He had been working as a teacher. ඔව් ගුරුවරයෙක් වශයෙන් අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. He had been working for 5 years as a teacher. ඔන්න විදිහට වාක්‍යයන් අඛණ්ඩව කිසියම් ක්‍රියාවක් සිදු කරමින් ඉඳලා තියෙනවා කියන ප්‍රකාශයන් අපි මේ සෙන්ටර්ස් එක භාවිත කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. නෙගටිව් ෆෝම් එකේදී වාක්‍යයන් හැදෙන්නේ මෙහෙමයි. සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් had not been verb plus ing object. එතකොට මම පෑඩ් එක උහු පෑඩ් එක වායනකම් බලාගෙන ඉඳලා නැහැ. He had not waiting 2 hours පෑඩ් එක බලාගෙන ඉඳලා නැහැ කියන අර්ථයයි ඒක තියෙන්නේ. question form එකේදී අපි had කියන වාක්‍යය මුලින්ම ගන්නවා. අතර වාක්‍ය හැදෙන්නේ had ඊට පස්සේ subjective pronouns ඊට පස්සේ been verb එක ing ස්වරූපයෙන් ඊට පස්සේ object එක had he been waiting for 2 hours oh pae dekak tisse balagena indala tiyenawada dan pahedilida dan oh me company weda kara avurudda 10 promotion ekak labenna vita promotion ekak labenakota oh me company avurudda 10 weda karimin indala tiyenawa he had been working in this company when he got his promotion then pahedilida atheethaye kisiyam kriyawak akhandawa sidu karamin indala thiyenawa kiyana prakashayan prakasha kirim sadaha api bhavitha karanne past perfect continuous sentence ekak enan formation ekak hondala mathaka thiyaganna positive negative questions ekena subject
had been verb plus ing object negative form के दी subject had not been verb plus ing object question form के दी had subject been verb plus ing object वो ये formal शब्द ने कहाँ हुए आधार वाक के अंदर ना करना फंदरा मत कर दिया करना अतीत ये किसी अंपे आवा अखंड सिद्धुकरणीं इंदला तीन वाक के लाये में वाक रटावें अपने प्रकाश करना पुलवां वैन ये तो बोले अबे past tense हाथरा में ही बनाये बट पुलां अबे यूरोप क्या लेंगे past tense past continuous tense past perfect tense सहादु करने को past perfect continuous के ना में sentences हाथरा में ही करेंगे ना कोहमते वा वाक वाले ये दिन के ला वाडर इकने करना अबे है ना तबत मेरा के पार्ट में क्या काम हो अब ये लगता है कि ये देना present tenses हाथरा सा future tenses हाथरा कोहमत आपे दी 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 अभी बारिदा करने के लिए